අපි අද දිනව තවත් වීඩියෝ එකක් ඔයගොල්ලන්ට මේකෙන් අපි ඔයාලට කියලා දෙන්න යන්නේ කල සිටුවා ගන්න ආකාරය ගැන තවත් ක්‍රමයක්. මොකද මේකදී මේ සාභාවික දෙයක් තමයි ගෙදරින් ගන්න දෙයක් තමයි අපි ඔයගොල්ලන්ට පෙන්නන්නේ. අපි බැලුවා දැන් අපි ඔයාලට කිව්වා එළවලු වර්ග තමයි ඔයගොල්ලන්ට අපි හදන හැටි කිව්වේ. පැල සිටුවා ගන්න හැටි, බීජ පැල කර ගන්න හැටි අපි ඔක්කොම කරේ එළවලු වර්ග ගැන. අපි ඔයගලන්ට අද ගෙනත් දෙන්නේ මල් පැල. කොහමද මල් පැල වර්ගයක් තියෙනවා. අපි ඒක ගැන තමයි ඔයගලන්ට කොහමද හිතුවා ගන්න ආකාරය ගැන තමයි අපි කියන්නේ. ඒත් මේකෙදි අපි ඔයාලට කියන්නේ ලාභදායි ක්‍රමයට කොහමද මේ මල් පැල හදගන්නේ. ඒ ගැන තමයි අපි ඔයාලට කියන්නේ. ඒකට මාර්කින් එක පොඩි ඉලක්කයක් කියයි. බෝතල් වගේ දේවල් තමයි මේ භාවිතයට ගත්තේ. මේකට ඕන වෙන බයින්ඩින් තම්බේ විතරන බෝතල් ඒ වගේ දේවල් තමයි ඕන වෙන්නේ. මේ වීදුරු බෝතල් ගන්න පුළුවන් ඔයාලා ගන්න නිෂ්ක්‍රම ඕන. එතකොට ගෙදර ගේන මාමයිට් බෝතල් එතකොට මොන තේකුළු එතකොට මේ බෝතල් විසි කරන්න එපා. මොනක් අත්තේ මේ බෝතල් දෙනවයි එළියට දෙනවා. ඉතින් මේවා තියාගන්න. මොකද මේ වයින් හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අපි එදියට ගියත් අපි පොඩක් වෙන මොනවා හරි ගත්තොත් ඔයාලට මේක වීදම් කරන්න වෙනවා යම්සි ගන්න. ඒතර මේවත් ඉතුරුයි. හරි බයින්ඩින් කම්බි කියන දේ මේක තියෙනවා. හાર્ඩ්වෙයාර් ගියොත් අපි රුපියල් 50ක 100කට බයින්ඩින් කම්බි 30ක් ගන්න පුළුවන්. අපි බලමු හදන ක්‍රමය දැන්. ඉස්සෙල්ලම කරන්නේ මේ කම්බියක් අරගෙන පොඩි මේ වගේ පොඩ්ඩක් නවා ගන්නවා. ඊට පස්සේ මේ විදියට මේ විදියට එක පැත්තකින් හැමදේම අපිට එළියෙන් ගන්න ඕනේ නේද? ගෙදර තියෙන බෝතල් ටික, කොම්පෝස්ට් ටික, ඈ, තලේ ඉඳවන්න නේද? ඉතින් කොච්චර පොඩ්ඩක් අපි ටිකක් මහන්සි වෙලා තමයි තියෙන්න ඕන නේද? මෙතනින් කඩ කර ගන්න මෙතන. දැන් මේ මේ විදිය තමයි හදන්න ඔයාලා තේරෙනවා. අපි ඉඳන් යන්නේ ජපන් රෝස්. මේක හරිම අඩු දෙයක්. බලමු මේක නිර්මාණය කොහොමද කියලා ඉස්සෙල්ලා. දවස් අපි මෙන්න මේ විදියට දිග කම්බියක් හදාගන්නවා. සාමාන්‍ය මේක අඩි 3ක් විතර දිග කම්බියක්, බයින්ඩින් කම්බියක්. මොකද මේක එල්ලන්න එපා. ඔයාලා ගෙදර අපි කියනවා දැන් ගෙදර ඉස්සරහම හරි ගහක් තියෙනවා. ඒ ගහේ තමයි අපි මේක ඉඳලා එල්ලන්නේ. ඒ කියන්නේ එක එක මට්ටම් වලට, එක එක හයිඩින් වලට, ඒ කියන්නේ හයිට් වලට. එතකොට අර ඒක අර මොකද අර ලස්සන ඒකන ඒක ලස්සනට ඒක පේනවා නේද? මේ ආකාරයට තමයි අපි කොහොමද පේනද ඒ වලට මොකද අපි කරගන්න විදිය
ගියාන් පස්සේ මේ නිර්මාණ කරලා තියෙනවා. දැන් මේක ඔයාලට පුළුවන් මේ මේ පොඩක් වෙන්න. දැන් මේක ඉස්සෙල්ලාම හදා ගන්නවා. ඊට පස්සේ මේ කොපු දෙක හදා ගන්නවා. සමහරු උස ප්‍රමාණය අනුව. ඊට පස්සේ ඒක හද කර ගන්න හොඳට ඈ අඩුවකින්. ඊට පස්සේ මේ වගේ අඩි දෙක තුනක විතර මයින්ඩියන් කම්බයක් අරගෙන තමන්ට ඕන තරම් එල්ලන්න පුළුවන්. ඒත් බෙට ගහක් තියෙනවා. ගහක තමයි අපි එල්ලන්නේ මේක. මේ වගේ තැනක් ඔයාලට හොර ගන්න. එතකොට ඒකේ ඕන තරම් සාමාන්‍ය මල් පැල වාඩි ඉඳ ගන්න පුළුවන්. හැබැයි මල් හදන්නේ අපි එකට ගත්ත ජපන් රෝස්. ඒක මේක ගොඩක් වෙලාවට ගොඩක් තියෙනවා. මේ මල් තියෙන ගහ තමයි මේක. දවසින් වගේ මල් වෙනවා. ඔව් මේක දවසින් වගේ මල් වෙනවා. ඔව් අයිතේ කොම්පෝස්ට් පොර තමයි අපි මේකට දාන්නේ. එදත් ඔයාලට කිව්වා කොම්පෝස්ට් පොර දාලා තමයි මේ මිශ්‍රණය හදාගන්නේ. මේ වගේ නිර්මාණ ඔයාලට කරන්නේ අපි ඔයාලට මේ හැම වීඩියෝ එකක්ම ගෑස් දෙන්නේ ඔයාලට යම් කිසි දෙයක් කරන්න. ඉතින් ගෙදර ඉවතලාන සියලු දේවල් වලින් ඔයාලට ප්‍රොජෙක්ට් ගන්න පුළුවන් නේද? ඔයාලට යන්න ඕන හාර්ඩ්වෙයාර් එක ගියේ මෙන්න මේ බයින්ඩින් කම්බිය ගන්න විතරයි. දැන් පළ ඉතවාලන්න යන්නේ. අපි එක ගහක් එක අත්තක් න තවත් මේ මේකෙන් අපි අතු කීපයක් ගන්නවා. ඔව්. අපි වර්ග 4කින් අතු 4 එක ගන්න තමයි ගත්තේ. ඒ කියන්නේ මල් වර්ග 4. එතකොට මල් එක වර්ග 5-4ක් නේ පිපෙන්නේ නේද? ඔව්. හරිද දැන් ජපන් රෝස් තමයි මේකට කියන නම. ඔයාලට ඕන කරන පොඩි පොඩි පෝට් එකක් ගන්න පුළුවන් රුපියල් 50ක් වගේ තමයි කොස්ට් වෙන්නේ. ඒකෙන් ගොඩක් ඔයාලට පැල හදා ගන්න පුළුවන්. හැම මල් 23 මල් විකුණන තැනකම ජපන් රෝස කියන එක තියෙනවා. මොකද මේක අපි ඔයාලට ගෙනාවේ අඩුවේ තමයි නිතරම මල් තියෙන ගහ. ගහ හරි ලස්සනයි. ලස්සනයි. මේක අනිවාර්යෙන් කරලා බලන්න. ජපන් රෝස කියන්නේ අපිත් කැමති නේ ගෙදරක මල් පල ඈ. ඔන්නෝ විදිය තමයි මේක හදාගන්නේ. අපි ඒ වතුර ටිකක් දානවා. අපි ඔයාලට දැන් පෙන්නනවා. ඔක පෙන්න. අපි ඔයාලට පෙන්නනවා දැන් මේ විදියට තමයි ඕක එල්ලගන්නේ. අපි ගහ. දැන් අපි ගහත් ඔයාලට එල්ලපු ඒවා අපි ඔයාලට පෙන්නන්න යනවා. එන්න අපි. දැන් මේ තියෙන්නේ ඒ වගේ හදපු එක. මේ මොකද්ද? මේක හෝර්ලිස් බෝතලයක්. මේක හෝර්ලිස්. හෝර්ලිස්. එතකොට තව තියෙනවා මෙතන තියෙනවා මාමයිට් බෝතල. මාමයිට් බෝතල. ඔව්. අපි තවත් මේක දැන් අපි ගත්තේ මොනවද දැන් එක මට්ටමේ ගත්තේ නෑ මට්ටම් කීපේ. එතකොට ඒක ඒ කියන්නේ විනිවිදභාවයේ ලස්සනයි නේද? ඒකන මේ තියෙන අනිත් එක. මාමයිට් බෝතල. එතකොට අපි දැන් මේක ඉඳන් යනවා. ඔව් තව එකක් තියෙනවා මෙතන. ඉවත් කරපු කෝපයක්. දැන් මේකෙත් අපි අර කෝපෙ විසිකරේ නැහැ. විසිකරේ. ඔව්. අපි ඒකත් ප්‍රෝජන ගත්තා. ඒකෙත් මල් ගහක් හිටෙව්වා. හරි. එතකොට තව එකක් තියෙනවා ඔය ගලන්න කියන්නේ. දැන් ගෙදරක අපි දන්නවා දැන් සපත්තු නේදෝ පර්ණ සපත්තු. දැන් ඒ පර්ණ සපත්තු වලිනුත් අපිට ප්‍රෝජනයක් ගන්න අපි හිතුණා. එතකොට අපි විසිකරේ නැහැ සපත්තු. එතකොට ඔයාලයි කිව්වල සිම්බල් සපත්තු. ඒව තියන්න. කියන්න මෙන්න මේ වගේ නිර්මාණය කරන්න. මේ සපත්තු අපි පස් දාලා තියෙනවා. පස් දාලා තියෙන මේ එකම දේ ජපන් රෝස තමයි අපි ඉඳලා තියෙන්නේ. මේ විදිහට ගහේ යන ගහලා අපි මේ සපත්තු වලින් නිර්මාණය කරා. ඒක මොකද දැන් මේ සපත්තු වල තියෙන මේ කටෙච්ච ඒකේ මේ පොර දාලා තියෙන කොම්පෝස්ට් පොර නේද? පාට කරගන්න පුළුවන්. ඔව්. සපත්තු වලට පුළුවන් සාස කරගන්න. එක එක පාටින් කරගන්න පුළුවන් සපත්තු ඔක්කොම සපත්තු සේව කරලා ඊට පස්සේ ගහට දෙන එන ගහුවන් පස්සේ ඒක හරි. ඒතර ඔය සපත්තු දීවිසි කරන්න එපා. ඒකන ප්‍රෝජනක් ගන්න පුළුවන්. අපි බලමු මොකෙන්ද. බල බලා ගන්න මේ අපි මේක ඉන්නන විදිය.
ලේසියෙන් මේ වගේ අඬ කටර අඬුවකුත් ගත්තා නම් පහසු බයින් බයින් සාමාන්‍ය ගවල් වල තියෙනවා මේවා ඔන්න ඔය ආකාරයට තමයි අපි මේ ගහේ ඔක්කොම එල්ලගන්නේ ඉතින් හරි ලස්සනයි දැන් ඒක දැන් මේ වගේ දෙයක් කරගත්තාම පස්සේ මල් පැල නිතරම මල් තියෙනවා ඈ ගේවත්ත තවත් සුන්දර වෙනවා ඒතකොට අපි ඔයාලට කියන්න යන්නේ දැන් ඕක තමයි අපි අද ගෙනාපු වීඩියෝ එක අපේ channel එක subscribe කරන්න and share කරන්න like කරන්න and තව එකක් කියන්න තියෙනවා bell icon එක ඔබන්න එතකොට ඔයගොල්ලන්ට පුළුවන් අපේ වීඩියෝස් නගරගෙන කරකටම ගෙන්නා ගන්න අනිත් එක තමයි අපිට support එකක් දෙන්න අපිට comment කරන්න මොනවද ඔයාලට අවශ්‍ය මොන වීඩියෝද ඔයාලට අවශ්‍ය කියලා එහෙම කියලා අපිට දාන්න messages එතකොට අපි ඔයගොල්ලන්ට reply කරනවා හැමරෝ සුබ දවසක් කියලා පාත් ගන්න